අයිබෝන් තුනශ්‍රේණය දුව පුතේ අයිබෝුවන් හැමෝටම සිංහල පාඩමක් කරන්නේ මේ සිංහල පාඩ බං උපුටා ගත්තේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්්‍රියේ තුනශ්‍රේණිය ගුරු අත්පොතේ. ඔවුත්තුුටි දුව පුතේ අද අපි බලමු දැන් පලවෙනි වතාවට ඔබොලො මේ තුනශ්‍රේණී ලියන බාසාාවට ලියන භාසාාවට අපි කියන ලිකිත භාෂාව නැත ලිකිත විවාහරය ලිකිත භාෂාවටානුව ලියන්න පුරුදුුවෙන්න්න මෙත් තුඋන ශ්‍රේණයේදේ ඕහුදුුවේ පුතේ අපි කලින් ටිකක් ඉගෙන ගත්තා පොඩ්ඩක් ඉඟෙන ගත්ත මත්කද ඕ අද අපි බලමුූ මනාද කරන්න තියෙන්නේ කියලා ඔවුදුවේ පුතේ ඕගොලට දීලා තියෙනවා චේදයා චේදයක් දීලා තියෙනම් මේ බලන්න යටින් ඉරිගහල තියෙනවා ඒ චේදේ තියෙන මේ වගන්ති අපි සොයන්න ඕනේ වෙන් කරන්න ඕනේ ඒක වචචන වගන්ති බහු වචන වගන්ති කියල වෙන් කරන්න ඕනේ. තැම් දුව පුතේ මතකද අප ඉගෙනගත්තා අප්‍රාණවාචී ඒක වචචනත් බහචනත් ක්‍රියාපාදේ ඒක වචනයි කෙළින්ගෙන ගත්තා මතකයිනේද. ඕනේ අප බලමුම් දැ මෙතර දීල තියෙන මොනාද කියලා ුව බැබලේ තරුවක් කියන එකයි. තරු බැබැලේ මලන්න තරුවක් කිව්වත් තරු කිව්වත් මෙතන ඒක වන මෙතන බහු වචන නමුත් අපි ක්‍රියාපදේ තියන්න ඩුවේ පුතේ ඒක වචනයෙන්. ඒ නන්දුවේ පුතේ අපි මෙතන ලියන්න්නොනේ තරුවක් බැබලේ තරු බැබලෙයි. බලන්න මේ විදියට ලියලා තියෙනවාද කියලා ඕ. ඊළඟට බලමු කොලයක් සෙලවෙයි කොල සෙලවෙයි කොලයක් කිවමකායි කොලකිවම ගොඩයි අපි අප්‍රාණවාචී එකක් වනත් ගොඩක් වුණත් ක්‍රියාපදලියන්නේ ඒක වචනය. එම දුවපුතේ මිබලන කොලයක් ඒක වචන කොළ බහුවචන තෙලවෙයි තෙලවෙේ. ඉළඟ බලමු බලාකුලක් පාවී බලාකුළු පාවි ඒ බලාකුලක් ඒ පලාකුළු බහ වචන අපි ඒක වචන වනත් බහවචන වුනත් ක්‍රියාපදේ ඒක වචනෙන් ලියන්නේ වර්තමාන කාලනන් ඊවලි අවසාන මන්නේ. වැහි බිින්දුවක් වැටෙයි වැැහි බින්දු වැටේ වැැහි බිින්දුුවක් ඒක වචන වැහි බින්දුු ගොඩක් එකක් වුනත් ගොඩක් වනත් අපි වර්තමානක්‍රයපදේ ඊවලින් අවසාන කරන්න. ඔුදුවෙ පුතේ බලන්න මේ බගලියල තියවද කෙලා තරුවක් බැබලෙ තරු බැබලේ. කොලයක් සෙලවෙයි කොල සෙලවෙයි. බලාකුල පාවයේ බලාකුළු පාවියේ. වැහි බින්දුවක් වැටෙයි වැහි බින්දු වැටයි. හුදේපුතේ ගුල ලතිය අඳ ලන්න මේ විදිට තැමක් කොමල ලියලා ඇති. ඕහ අපි තව එකක් බලමු හොදු එපති ළඟට ඔගුලට දිලතින කවිදික. අහස්ස පුරා වලාකුලක් පදිසරයම අඳුරුක් කරයි. තුළංහමයි ගස් පෙරලේ පැස්සක පෙර ලකුණු ගෙනේ. අම්මාහනික ගෙදරට ඒ සේලුනුරෙදි අරගෙන. කපුදු හාමි කරව කරයි හැම දෙනාට පුවත කියයි ගුරුල්ලෝද කැදලි කරා ඉක්මනටම පියාමති. ගසින් ගසට පැනපැන යන වඳුරු හාමි බියෙන් සිතේ. විදුලි කොටයි හෙනහඬ දෙයි මහා වැස්සක් කඩා හැලේ. අපේ මිදුලේ වතුර පිරෙ පුංචි වැවක සිරිය ගෙනේ. දැම් බලමු අපිට මේ කවිවලින් මොකක්ද කරන්න දයෙන කියලා මෙතන දී ලතිෙන ඉහත කවය ඇසුරෙන් පහත සඳහන් වාක්‍ය සම්පූර්ණ කිෙරීම. ඔදේපුත මේ කවිවලින් මේ කවිවලින් මේ වගන්ති හො ක්‍රියාපදය හොයන්න කියලා තියෙන්නේ. තේරණ අදුව පුතේ පවිබාලමු පරිසරයම අඳුරු. බලමු පරිසරයම අඳුරුමි පරිසරයම අඳුරු කරයි. එනම් පුතේ පරිසරම අඳුරු කරයි කියෙනවචන තමයි මෙතන ලියන්. ඊළඟට සුලංතු. සුලන් හමයි තුළන් හමයි. ඉළඟික ගස් ගස් පෙර ගස් පෙරලේ ගස්කිවම බහවාචිනි නමුතා අප්‍රාණවාචිනේ අපි පර්තමාන ඉවලින් අවසාන කරන ගස් පෙරලේ. ඉළඟ අම්මාහනික ගෙදරට අම්මාහනික ගෙදරට එයි. ඉළඟට Kaputuhami keraw, kaputuhami kerai. Ilange ke ke? kurullo, kedeli kurullo, kedeli cara piamba, waduruhami bien. වඳුරු හාමි බියෙන් සිටි විදුලි කොටයි එන හන එන හන දෙයි මිදුලේ වතුූර මිදුලේ වතුර පිරේයි. හෝදුවේ පුතේ තැම් බලන්න මේ විදියට ලියල තියනද කියලා පරිසරයම අඳුරු කරයි තුළන් හමයි. ගස් පෙරලෙ අම්මා හනික ගෙදරට එයි කපුටු හාමි කරව් කරයි. පුුරුල්ලෝ කැදලිකරා ප්‍රියාම්බා යති වඳුරු හාමි බියෙන් සිටේ විදුලි කොටයි. හඬදයි මිදුලේ වතෝර පේරෙයි. ඔවුදුුව පුේ මේ විදිට හිස්තැම්පුරණ ඒ කවිවලින් තෝරගත්ත වච්චන තමයික් නැතන් ක්‍රියාපද තමයි අපි ලිව්වේ. බලනදුවේ පුතේ ඊළඟට ඔගොලන්ට දෙනවා මේ වගේ චේදයක්. මේ චේදයදීල මේ විදිට ඒ චේද තියන ඒක වචන වගන්තී බහ වචන වගන්ති වෙන් කරන්න ඕනේ. තේරවා දේපුතේ මේ තියෙන චේදය ඒක වචන වගන්තිමුණද බහවචන වගන්ති මනාදකල අපි වෙන් කරන්න ඕනේ. පලන්නම මේ විදිර වෙන් කළක්කොමට ඇම ආර ඉර ගැහ්වා. දුවපුතේ ඔගුලන්ට තියන ඒක වන වද බහවචන වගන්තියද්ද කෙර තෝරල ලියන්න. අහස පුරා අඳුර පැතිරෙයි ඒක වචන. සුළඟට ගස්සලවෙේ බහුුවචන. ගස් කෙනෙක බහුුවචන පුරොල් ලෝ කඇදලි කරා යති බහුුවචන. අහසපුරා විදුලිර ඒකා විහිදේ වේකා කිවම ගොඩක් පහුුවචන. ගිගුරුම් නද පැතිරෙයි බහුවචන. වැයි වලා කොලක් ඒක වචන, අහසපුරා දුවයි. හිරු සැඟවෙේ ඒක වචන. හිරි පොද වැටෙයි. බහ වචන හිරිපොද මහා වැස්සක් ඇදහැරයි ඒක වචන වැස්සක් තාත්තා වැස්සර තෙමිතිමින් නිවසට ඒයි ඒ වචන මල්ලි සීතලේවෙවුලයි ඒ වචන මල්ලි බියවී ආඩායි ඒ වචන අම්මා මල්ලි නාලවයි ඒ වචන අම්මා මල්ලි ද කිරිදෙ ඒ වචන මල්ලි කිරිබී නිද්දායි. ගස් ප්‍රාණවත් වෙයි බහු වචන ගුරුල්ලෝ කෑම සොයා යති බහු වචන. හොඳයි දූපුතේ ඒ වගන්ති මීතන ඒක වචන වගන්තී බහු වචන වගන්ති කියලා වෙන්කරලා ලියන්න ඕනේ. තවකොට සත්තිය නා අප්‍රිකත් බලමුූ මෙතනන් දීල තිෙනත් චේදයක් මේ චේදය කියවලමු කද කරන්න කලින් වගේම ඒක වචන වගන්ති බහුුවචන වගන්ති වෙන් කරන්න ඕනේ. මෙතන දීලතිෙන අයි චේදය. මේ යතින් ඉරක් හැඳලතිෙන ඒ පහුුවචන වගන්ති තෝරන්න. අරි උ උදෑසනම පොත් බෑගේ ගෙන පාසලට යැයි. අරිත පාසලේ වැඩ කරයි. අරිත පාසල නෙම වී ගෙදරට ඒ. ඒ වචන. ළමයි වත්කඩ ළඟ ඇලේ මාලු බාලති පහුුවචන. අරිත වක්කඩ ලඟින් නීරට ගොඩවෙයි එක වචන අරිත පොත්බෑගේ නියර මත තබයි ඒ වචන. අරිත ඇල දෙසට ගමන් කරයි ඒ වචන. අරිත ද දියයේ සිටන මාලු දෙෙස බාලයි ඒ වචන. අරිත ළමයින් සමඟ මිතුරුවෙයි ඒක වචන. ළමයි සෙල්ලම් කරති පහු වචන ඕදුේපුතේ එම වගන්ති මේ විදියට වෙන් කරලා ලියන්න. තවචේදයක් උගුලට දීල තියෙනවා ඒ චේදයක්ත් මේ වගේම ඒක වචන වගන්ති බහුුවචන වගන්ති කලා වෙන් කරන්න ඕනේ බලන්න මේ විදිට පෙන් කරලා තියෙනවා දුවේපුතේ ඔගොලට තියෙන්නේ ඒක වචන වගන්ති ඒ වචන පැත්තටත් බහුවචන වගන්ති බහුවචන පැත්තටත් ලියන්න තියෙනෙ. අහස්ස පුරා ඒ මේ අත තරුංගල් පාවෙයි තරුංගල් කෙනෙක බහු වචන ළමයි තරුංගලයක් සෑදීමට තීරණෙක් කරදි මෙතන ස්තේරණ කරන වුද ළමයි බහුුවචචන. තමාන් උතුල මනෝති ශනෙත්සහ ඒමාන්දී හොඳ යාලුව වෙති බහුවචන. සමන් ඉරටු සුද්ධ කරයි එක වචන. උතුල ඒරටු එකට එක තබා ගැත ගසයි ඒ වචන. නූති සෞකුල කපයි ඒ වචන. ශනෙත් පාපසාදාගනෙයි ඒ වචන. සමන් සෞකුල අලවයි ඒක වචන. ඉමන්දි රැලි කපා දෙෙයි ඒක වචන උතුල සාචනෙ ඒවා අලවති බහු වචන සමන් සරුංගලට නුල් දමයි ඒක වචන ළමයි සරුංගලය සාදා අවසන් කරති බහු වචන. ළමයි සරුංගලය ගෙන. වෙෙල් ලිපනැල්ලට යති බහුුවචන. උතුල සරුංගලය උදයවයි ඒ වචන සරුංගලය සුළගේ පාවී යයි මනූතිසා ඉමාන්දි සතුටින් කෑ ගසති බහුච. ශනෙත් සරුගලේ පිටිපසෙන් දුවයි ඒක වචන. සරුංගලේ යලාසේ පාවී යයි ඒක වචන. ස්ළමයි සතුටින් අත්පුඩි ගසති හ. ඔදුවේ පුතේ ඒ දේවල් මෙතනම් මේ විදිට ඒක වචන වගන්තී බහු වචන වගන්ති වෙන් කරලා ලියන්න ඕනේ. ඊළඟට දිලතින මම අපි යෙදුණු වගන්ති දේ පුතය අපි ඉඟෙනගත්ත කලින් මම කිව්වොත් මී අකුරෙන් ඉවර කරන්නේ. අපි කිව්වොත් මූවාකුර නිවර කරනෙ මම උදයම අවදිවෙමි මම උදයම පාසල් යාමි. මම නිවැරදි අකුරුලියමි මම සැමදා ජයගන් ලබමි. අපි උදයම අවදිවෙමු, අපි උදේම පාසල්යමු, අපි නිවැරදි අකුරුලියමු, අපි සැමදා ජයක් ලබමු. ඔුදුවෙපුතේ මේ ඒක වචන පද, ඒක වචන භගන්ති, ඒක වචන වාකය බහුවචන ව සමඟ වා්‍ය තමයි මෙතන දී ලාතින. ඒවත් ඔගුල මේ වගේම වගුවක් පුරවන්න ඕනෙ මේ වගේ වෙන්කළ ලියනු මම කියන වගන්ති මෙතනත් අපි කියන වගන්ති මෙතනත් ලියන්න ඕනේ. තෙරවදදුවිපුතේ තව වගන්ති ටිකත්තිෙන මම සැමවිටම කීකරුවෙේමින්. මම සැමතම මිතුරෙක්වෙමි. මම සැමටම සතුට බෙදැමී. හරි හොඳ දරුවෙක් වෙමි. අපි සැමවිට කීකරුවමු. අපි සැමටම මිතුරන්වෙමු. අපි සැමටම සතුට බෙදමු. අපි හරි හොඳ දරුවෝ වෙමු. ඔහුදුේපුතේ මේ ඒක වචනවාගන්ති මම යෙදුනො නමමී අපි යෙදු නම බහු වචනය මූ අකුරෙන් ලියවෙන්න ඕන අවසාන කරන්න ඕනේ. ඒ භගන්තිටිකත්මිතන ඒක වචන බහු වචන කියල වෙන් කල්ලා ලියන්න ඕනෙ දේ පුතේ. වගන්ත තිකත් දීල තියන් දුවේ පුති බලන්න උදාහරණැතිනෙන මම පාසලට යමි අපි පාසලට යමු. මම කිව්ොත් මීවලින් අවසාන වෙන් ඕනේ මම කනකි බහුුවචන අපි යමි කීනක බහුුවචන යමු. මම පොත කියවමි අපි පොත් කියවමු. මම නගරයට යමි අපි නගරයට යමු පුතිත් සමහර වචන බවචන කරන්න පුළුවන් එක් බවචන කරන්න. මම අත සෝදමි අපි අත් සෝදමු. මම සරුංගලයක් සදමි, අපි සරුංගල් සාදමු. මම මල් කඩමි, අපි මල් කඩමු. මම මල් පැලයක් සිටවමි අපි මල් පැල සිටවමු. පෝදුවේ පුතේ විදියට බලන්න ලියලා තියෙනවද කියලා මම කියල ඒදුනම ඒක බහුුවචනය අපි මීවලවා බහ්වචනය මූ හද ලේසි ඒක බව්වචනයට හරවන්න මෙද දුව පුතේ තව කොටසත් තියෙනවා පියකත් කරමු මෙතනත් වෙන්නෙ දුවපුතේ ඒක වචන බහුවචන වෙන් කල්ලා ලියන්න ඕනේ ේද ඒක වචන බහ වචන වෙන් කරන්න ඕනෙ මේ දීලා තියෙන චේදය දුවල්පුතේ ඒක වචන වගන්ති බහවචන වගන්ති මේ වගේ ඉරි ඇඳගන්න එ කොරගොඩ ලේසි හොයන්න මෙතන මම තියෙනවා අපි තියෙනවා දේවල් ඔක්කොම තිය ඒ එක වචන බහවචන කලව මේ ඔක්කො දීලා යෙන. මම උදයම පාසලට යාමි ඒක වචන හසිදු පාසලට එන්න ප්‍රමා ප්‍රමාද වෙයි ඒ වචන තිසරී දිනපතාම ප්‍රමාද වී පාසලට ඒ ඒක වචන මම තිසරිගෙන් හසිදුගේත් යහාලුවෝ වෙමි ඒ වචන. මූන්ගේ ප්‍රමාදය ගැන මම දුවෙමි ඒ වචන. ප්‍රමාද වී පාසලට පැමිණෙන ළමයි ගේට්වාසල සිටිති බහු වචන. ආගමික වතාවන් අවසාන වූ පසුර ළමයි පන්තියට යති බහුවචන. මම සැමවිටම උදෑසනම අවදි වන ලෙස හසිදුට සාහත් තිසරිට අවවාද කරමි එක වචන. හසින්දුසා තිසරිත් ඒ ගැන සැලකිල්ලක් නොදක්වති බහුුවචචන ගුරුතුමීද මෝන්ගේ ප්‍රමාදයට හේතුව අසයි එක වචන එවිට හසින්දු නිහඳව සිටි එක වචන. සිර්ද තිසරිද නිහාඩව සිටි ඒක වචන ගුරුතිමිය මෝවුන්ගේ අම්මලා පාසලට කැඳවයි එක වචනය. දරුවන් ප්‍රමාද නොවී පාසලට එවන ලෙස උරුතුමිය අවවාද කරයි ඒ වචන. දැන් හසිදු ප්‍රමාද නොවී පාසලට ඒ ඒක වචන කිසරිද ප්‍රමාද නොවී පාසලට ඒ ඒ වචන. සිදුගේ සහ තිසරගේ හොඳම යාළුවා වන මම ඒ ගැන සතුතුවෙෙන වච. ඔුදුුවේ පුතේ මෙතන ඒවාගන්ති වෙන් කරලා ලියන්න ඕනේ. තර්මදුවපුතේ ඒවාගන්ති වෙන් කරලා ලියන්න. තවකොට සතින අපි ඒකත් බලමු වරහන්තුල ඇති වචන යොදා හිස්තැන සම්පෝණ කරන්න වරහන් තුලතිෙන එල්ලයි කරති. නංගී දමයි අයියා ඔරුව වතුරට මොකද තමයි නංගී ඒ දෙස බලා සිටි සිතුල වෙසක් කෝඩුව එල්ලයි ළමයි එක් වී වෙසක් සැරසිලි කරති ඔවුදුුවේ පුතේ බලන්න මේ විදිහයට ලියලා තියෙනවද කියලා ලියන්න ඇති කළ මං හිතනා කොටසත් යෙනවා සුදුසු ක්‍රියාපද යොදා වාකෙ සම්පූර්ණ කිරීම. ඕදුේ පුතේ මෙතන බලන්නොන ඒකවචද බහවාචනද කියල බලන්නොනේ යනෝ තමයි පිලියන්නේ. ළමයි පන්තිය පිරිසිදු කර ලමයිකවම භහවාචනය න බෞවාචන ක්‍රියාපදැ ලියන්න ඕනේ පිරිසිදු කරතිගියන්න පුළුවන්. නාමල් පුටුව පිස දමයි නාමල්කැ නඒකවච්චන. හසිදු මකුළු දැල් කඩයි. හසිදු ඒක වචන. ඉමන්දී මල් බඳුන සකස් කරයි ඒක වචන. උතුල පින්තෝරයක් අඳී නැත එල්ලායි පාට කරයි. මනූති පන්තිය අස්කරයි. හොඳ යි දුවේ පුතේ පලන්න මේ විදිර ලියලා තියෙනවද කියලා මෙ අදහස වෙන් මෙස්ු. ගැලපෙන් ඕනේ දුවේ පුත ෝලට වෙනත්සකට ධානුපුල හැබැ ගැල ගැලපෙනෝොද කියලා බලන්න ඕනෙ නැත්තා වැරදේ වගේම ඒක වචනද බහු වචන්ද කියලා බලන්න ඕනේ අප්‍රාණවාචිනං මතකතියාගන්න ඒක වචන වනත් බහුවචචන වනත් ක්‍රියාපදය ඒක වචනයි. හොඳයි දුවේ පුතේ අදාාපි මොනාද කළේ ලිකිත විවාරටනුව වාක්්‍යිය ලිවීම ඉතෙන්දි අපි අප්‍රාණවාච්චි ප්‍රාණවාචි දෙකම ඉහෙන ගත්තා අප්‍රාණවාචි ඒක වචන වුනත් බහවචන වුණත් ක්‍රියාපදය ඒක වචනයි. මම කිව්වොත් මීවලින් අවසාන කලා. අපි කිව්වොත් මූුවලින් අවසාන කළ. එක්කෙනෙක් නම් අපි ඊවලින් අවසාන කලා ගොඩ දෙනෙන් නම් ඊවලින් අවසාන කරා. හොඳ යිච්චුටදුවේ පුතේ උපළ ගයාලුවන් එක පුළුවන් ශ්‍යා කරන්න සස්ක්‍රයි් කරන්න බෙල්ලයිටමෙන් ලික් කරන්න අමතක කරන්නේ පාපි ඊළඟ පීඩුවයගෙනො තමයොමු. එතකල් ආයි බෝංචතුදුවේ පුතේ.